සීදුව දනුගංගෝයේ යූරේ ගමන් බෑගයක තිබී පුද්ගල මලසිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු 6 දෙනෙක් සීදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක්වුණු පුද්ගලයා අදාළ ව්‍යාපාරිකයාගේ පුත්‍රයෙකු ජපානයට යවන බව පවසා රුපියල් ලක්ෂ 24ක මුදලක් ලබාගෙන ඇති බවයි. කෙසේ වෙතත් ඔහු නැවත එම මුදල් ලබා දීමක් හෝ අදාළ පුත්‍රයා විදේශගත කිරීමක් සිදු කර නොමැත. පොලිසිය පැවසුවේ ඉන්නුරණුණු ව්‍යාපාරිකයා ඝාතනයට ලක්වුණු පුද්ගලයාව පසුගිය 11 වනදා කොළඹ පාබෙන වෙළඳ සංකීර්ණයේ ඇසළදී පැහැරගෙන කටාණේ පීටි තමාට අයත් පොල් ඉඩමකට රැගෙන වී සිය පුතුන් දෙදෙනා හා සේවකයන් 3 දෙනෙකු සමග එක්ව පහර දී ඇති බවයි. පොලිසිය වැඩිදුරටත් පැවසුවේ එහිදී ඝාතනයට ලක්වුණු පුද්ගලයා පලා යාමට උත්සාහ කර ඇති අතර අනතුරුව ඔහුව අල්ලාගෙන වී කටාණේ පීටි අදාළ ව්‍යාපාරිකයාට අයත් හෝටලයක පාළු කාමරයකට රැගෙන ගොස් යලි සිදු කළ පහර දීමේදී ඔහු මිය ගොස් ඇති බවයි. අනතුරුව මියගිය පුද්ගලයාගේ සිරුර ගමන් බෑගයක දමා ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන්ම කොටුකොඩ ප්‍රදේශයේ දනුගංගෝයට දැමූ බවද සැකකරුවන් පොලිසිය හමුවේ පවසා තිබේ. පොලිසිය පැවසුවේ ඝාතනයට ලක්වුණු පුද්ගලයා මීට පෙරද විවිධ පුද්ගලයන් විදෙස්ගත කරන බව පවසා මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙක් බවට අනාවරණය වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුරුභාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සීදුව පොලිසිය විසින් සිදු කරයි.